Soundwave reporting, Lord Megatron. Transformers video series එකේදී අපි මේ වෙනකොට Megatron ඇතුළු Decepticonsලා කිහිප දෙනෙක් ගැනම කතා කරලා තියෙනවා. ඉතින් මේ Decepticonsලා අතර හිටපු ගොඩක් දරුණු බුද්ධිමත්ම කෙනෙක් වෙන Soundwave ගැන තමයි අද review එකෙන් කතා කරන්න යන්නේ. අද review එකෙන් මේ Soundwave කියන්නේ කවුද? විවිධ origins වලදී මෙයා කතාව සිද්ධ වුණේ කොහොමද? මෙයාට දෙන powers සහ abilities මොනවද? මෙයා භාවිත කරපු weapons මොනවද සහ මෙයාට තිබුණු vehicle modes ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Right. එහෙනම් අපි යමු මේ Soundwave ගැන දැනගන්න. Transformers ලගේ generation 1 origin එකට අනුව Megatron නිර්මාණය කරපු Decepticon team එකේ මුල්ම Decepticons ලා අතර හිටපු කෙනෙක් තමයි මේ Soundwave කියලා කියන්නේ. ඒ වගේම තමයි Megatron ට හිටපු ගොඩක්ම පක්ෂපාතීම කෙනා තමයි මේ Soundwave කියලා කියන්නේ. මේ origin එකේදී Megatron ව හැම වෙලාවකදීම වගේ Decepticons ලගේ අරමුණ ඔස්සේ නිවැරදිව ගමන් කරවල තියෙන්නේ Soundwave ගේ උපායශීලී ක්‍රම නිසායි. ඒ වගේම මෙයා රහසිගත තොරතුරු රැස් කරලා විටින් විට Megatron ව දැනුවත් කරලා තියෙනවා. මේ මොන විදියට වැඩ කරත් Megatron ලඟින් මිඳගෙන හැම ප්‍රධාන සටනකටම වගේ මෙයා සහභාගී වෙලා තියෙනවා. ජෙනරේෂන් 1 ඔරිජින් එකේදී හිටපු ගොඩක් ඔටෝබොට්ස්ව සමූල ඝාතනය කරපු භයානකම කෙනා තමයි මේ Soundwave කියලා කියන්නේ. නමුත් අවසානයේ බ්ලාස්ටර් කියන ඔටෝබොට් නිසා මේ Soundwave මරණයටපත් වෙනවා. හැබැයි ඉදිරියේදී Sound Blaster යන නමින් නැවතත් ඉපදෙන්න මේ Soundwave ට හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට Transformers ලගේ Marvel Comics වල තියෙන origin එකට අනුව Megatron ව අනුගමනය කරපු පළවෙනි Decepticons ලා අතරේ ප්‍රධාන කෙනෙක් විදියට තමයි අපිට මේ Soundwave ව පෙන්වලා දීලා තියෙන්නේ. මේ origin එකේදී Cybertronෙන් මේ Transformers ලා පිටත් වෙනකොට දිගින් දිගටම සටන් කර කර හිටපු Autobots සහ Decepticons ලා අපේ Earth එකට කඩාගෙන වැටෙනවා. නමුත් අවුරුදු මිලියන ගණනකට පස්සේ මෙයාලව නැවතත් අවදි වෙන නිසා Earth එක ඇතුලේ Autobots ලා සහ Decepticons ලා අතර යුද්ධය පටන් ගන්නවා. මේ origin එකේ දිගින් දිගටම Megatron ඉන්න පක්ෂපාතිම කෙනා විදියට මෙයා Megatron ගේ විශ්වාසය දිනා ගන්නවා. ඉතින් මේ කතාවේදී ඉදිරිදී සිදුවුණු විවිධ අවස්ථාවලදී Decepticons ලව සම්පූර්ණයෙන්ම ලීඩ් කිරීමේ අවස්ථාවත් මේ Soundwave ට ලැබිලා තියෙනවා. Right. ඊළඟට Transformers ලගේ Dreamwave generation 1 origin එකට අනුව Megatron විසින් Decepticons ලගේ second in command විදියට තමයි මේ Soundwave පත් කරලා තියෙන්නේ. Soundwave ට බාර දුන්නු ප්‍රධානතම කාර්යභාරය තමයි Autobot Supreme Commander වුණු Optimus Prime ව ඝාතනය කරන එක. මෙතනදී Ravage, Shrapnel, Bombshell සහ Kickback වගේ දරුණු Decepticons ලව එකට එකතු කරලා Soundwave විසින් missions කිහිපයක්ම දියත් කරනවා. මේ අවස්ථාවවලදී මොවුන්ට හසු කරගන්න ලැබෙන සෑම Autobot කෙනෙක්වම Soundwave විසින් ගොඩක් දරුණු විදිහට මරලා දානවා. ඒ වගේම තමයි මේ ඔරිජින් එකේදී විවිධ එක්ස්පෙරිමන්ට්ස් කරමින් නව නියපොවුම් කරන්නත් මේ Soundwave දක්ෂ වෙනවා. මේ ඔරිජින් එකේදී Starscream Megatron ට විරුද්ධව කටයුතු කරන නිසා Soundwave විසින් Starscream බව දරුණු විදිහට ඝාතනය කරනවා. Right. ඊළඟට Transformers ලගේ 2005 දී ආපු IDW continuity එකට අනුව මේ Soundwave කියලා කියන්නේ outlier කෙනෙක්. මේ origin එකේදී මේ outliers ලා කියලා කියන්නේ විවිධ supernatural powers තියෙන Transformers ලා එකට එකතු වෙලා හැදුණු team එකකට. මේ origin එකේදී powerful hearing එකක්, ඒ වගේම විවිධ telepathic powers වගේ විශේෂ powers රාශියක්ම මේ Soundwave ට තිබිලා තියෙනවා. ඉතින් මේ විවිධ powers නිසා මේ Soundwave ගොඩක් දරුණු භයානක කෙනෙක් විදියට තමයි මේ origin එකේදී අපිට දකින්න ලැබිලා තියෙන්නේ. කොහොම හරි එක අවස්ථාවක Rampage කියන Decepticon ව මුණගැහි නිසා Megatron ගේ අරමුණු උදෙසා මේ Soundwave Megatron එක්ක එකට එකතු වෙනවා. නමුත් Great 2 එක අවසන් වීමත් එක්ක Megatron ට Taman මෙච්චනකල් ගමන් කරලා තියෙන්නේ වැරදි මාර්ගයක කියලා තේරුණු නිසා Taman කරගෙන ආපු Autobots ලට විරුද්ධ සටන, එහෙම නැත්නම් මේ යුද්ධය Megatron විසින් අත්හැරලා දානවා. මෙතනින් පස්සේ Megatron ගේ වෙනස් වීම නිසා Decepticons ලා රාශියක් අතරමං වෙනවා. නමුත් Taman Decepticon කෙනෙක් වීම මහත් ආඩම්බරයක් කියලා හිතමින් Soundwave Decepticon badge එක Tamanටම සනිටුහන් කරගෙන The Last True Decepticon විදියට Decepticons ලව මෙහෙවනවා. Right. ඊළඟට Transformers movie series එකට අනුව Soundwave ගැන කතා කළොත් 1970 වගේ කාලයේදී සඳමතට කඩාගෙන වැටුණු ආර්ක් එක ගැන විස්තර මිනිසුන්ගෙන් සහ Autobots ලගෙන් හංගලා තියන්නේ මේ Soundwave විසින්. කොහොම හරි Transformers Revenge of the Fallen movie එකට අනුව Soundwave satellite එකකට සම්බන්ධ වෙලා Allspark එක සහ Autobots ලා ගැන ඔත්තු බලමින් තමයි ඉඳලා තියෙන්නේ. මෙතනදී Allspark එකේ කොටස් තිබෙන ස්ථාන මේ Soundwave විසින් හොයාගන්නවා. ඊට පස්සේ Megatron ගේ ශරීරයේ තිබෙන ස්ථානයත්
මේ සවුන්ඩේ විසින් හොයාගන්න නිසා මෙගටෝන බේරා ගැනීමට අවශ්‍ය කටයුතු මේ සවුන්ඩේ විසින් සම්පාදනය කරනවා. නමුත් මූවිගේ අන්තිමට මේ මෙගටෝන් ඇතුළු ඩිසෙප්ටිකෝන්ස්ලට පරාජය වෙන්න සිද්ධ වෙන නිසා සවුන්ඩේව් හැමෝගෙම සැඟවිලා රහසිගතව ඉඳලා තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර්ස් ඩාක් ඔෆ් ද මූන් මූවිකේ සිදුවීම් වලට අනුව සවුන්ඩේව් මර්සිඩිස් බෙන්ස් එකක් විදිහට තමයි ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉන්නේ. ඒ වගේම මේ මුළු කාලය පුරාවටම සවුන්ඩේව් ඎර්ත් එක තුළම රහසිගතව තමයි සැඟවිලා ඉඳලා තියෙන්නේ. මේකදී සවුන්ඩේව්ගේ මිනියන් කෙනෙක් වුණු ලේසර් බීක්වත් ඔටෝබොට්ස්ලා ගැන විමර්ශනය කරන්න යොදවලා තියෙනවා කියලා අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ මිනියන්ස්ලා එහෙම නැත්නම් කැසට් ට්‍රූප්ස්ලා කියලා හඳුන්වන්නේ සවුන්ඩේව්ට හිටපු ගොඩක් වැදගත් ටීම් එකක්. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට මම එයාලා ගැනත් ඔයාලට පැහැදිලි කරන්න. කොහොම හරි මේ මූවි එකේදී ඩිලන්ගේ පාටි එකට මේ සවුන්ඩ් වේව් මේ සෑම අල්ලා ගන්න ඇවිල්ලා ඉන්නවා කියලා ඔයාලට මතක ඇති. ඊට පස්සේ චිකාගෝ බැටල් එකේදී සවුන්ඩ් වේව් ඔටෝබොට්ස්ලාව හිර කරන් හිටියත් මෙයාලව ඝාතනය කරන්න තීරණය කරන නිසා එකින් එක්කෙනාව ඝාතනය කරන්න පටන් ගන්නවා. මෙතනදී වීල්ස් සහ බ්‍රේන්ස් කියන ඔටෝබොට්ස්ලා නිසා ඩිසෙප්ටිකෝන්ස්ලගේ ප්ලෑන් එක අසාර්ථක වෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බම්බල්බී දක්ෂ ලෙස සරන් කරලා සවුන්ඩ් වේව්ගේ චෙස්ට් එක හරහා තමන්ගේ කැනොන් එක යොදලා සවුන්ඩ් වේව්ව බ්ලාස්ට් කරලා දානවා. රයිට්. බේවර්ස් එකට අනුව සවුන්ඩ් වේව්ගේ කතාව එතනින් ඉවර වෙනවා. ඊට අමතරව ට්‍රාන්ස්ෆෝමර්ස්ලගේ අලුත්ම ටයිම්ලයින් එක. එහෙම නැත්නම් බම්බල්බී මූවි එක, ඒ වගේම රයිස් ඔෆ් ද බීස්ට් මූවි එක වගේ මූවිස් ආපු ටයිම්ලයින් එකට අනුව මේ සවුන්ඩ් වේව් කියලා කියන්නේ මෙගටෝන්ට ඉන්න ලුතිනන් කෙනෙක්. ඒ වගේම අපිට මෙයව බම්බල්බී මූවි එකේදී දකින්න ලැබුණා කියලා ඔයාලට මතක ඇති. රයිට්. මීට අමතරව තවදුරටත් මේ සවුන්ඩ් වේව් ගැන අපි කතා කළොත් ඔයාලා ගොඩ දෙනෙක් අහලා ඇති නිහඬව ඉන්න මිනිස්සු හරිම භයානකයි කියලා. අන්න ඒ වගේම කෙනෙක් තමයි මේ සවුන්ඩ් වේව් කියන කැරක්ටර් එකත්. මෙයා ගොඩක් නිහඬව ඉන්න භයානක කැරක්ටර් එකක්. මෙගටෝන්ට හිටපු පක්ෂපාතිම ඩිසෙප්ටිකෝන් තමයි මේ සවුන්ඩ් වේව් කියලා කියන්නේ. ඒ වගේම ඩිසෙප්ටිකෝන්ස්ලගේ කොමියුනිකේෂන් ඔෆිසර් සහ ස්පයි මාස්ටර් විදියට තමයි මෙයාව හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙයා මෙයාගේ මේ රහසිගත වැඩ කරගන්න විශේෂ කණ්ඩායම් යොදවලා තිබුණා. ඒ අතරේ මම අර ඉස්සෙල්ලා කියපු කැසට් ට්‍රූප්ස්. එහෙම නැත්නම් මිනියන්ස්ලා ගොඩක් විශේෂ වෙනවා. ඉතින් මේ කැසට් ට්‍රූප්ස් කියලා කියන්නේ ඩිසෙප්ටිකෝන්ස්ලගේ හිටපු වෙනමම යුනිට් එකක්. මෙයාලව ස්පයි කැසට්ස්, රෙකෝඩිකෝන්ස් කියලත් හඳුන්වලා තියෙනවා. මෙයාල බහුතරයක් ඔරිජින්ස් තුලදී ඇනලොග් ඔඩියෝ කැසට්ස් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා සවුන්ඩ් වේව්ගේ චෙස්ට් එකේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදියට මේ සවුන්ඩ් වේව්ගේ චෙස්ට් එකේ හිටපු කැරක්ටර්ස්ලා අතරේ ලේසර් බීග්, ෆ්‍රෙන්සි, රම්බල්, රැවේජ්, රැඩ්බැට්, බසෝව්, බීස්ට් බොක්ස් සහ හෝල්බැක් වගේ අය විශේෂ වෙනවා. ඉතින් මේ සවුන්ඩ් වේව් කියන්නේ සරලවම ඩිසෙප්ටිකෝන්ස්ලගේ ඇස් සහ කන් විදියට හඳුන්වපු කෙනා. මෙගටෝන් නැති සමහර අවස්ථාවලදී මෙගටෝන්ගේ අණ පරිදි මෙයා ඩිසෙප්ටිකෝන්ස්ලව පවා ලීඩ් කරලා තියෙනවා. ඒ වගේම මුළු ඩිසෙප්ටිකෝන් ආමියකම මේ සවුන්ඩ් වේව්ට ගොඩක් කීකරු වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් වැඩි කතාබහක් නැතුව වැඩ කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක් නිසා මේ සවුන්ඩ් වේව් කියලා කියන්නේ කිසිම පව එකක් නැති නිකම්ම නිකම් කෙනෙක් කියලා. ඒත් ඇත්තටම එහෙම නැහැ. ට්‍රාන්ස්ෆෝමර්ස්ලගේ මෙතෙක් ඇවිත් තියෙන සෑම ඔරිජින් එකකම වගේ මේ සවුන්ඩ් වේව් කියලා කියන්නේ ගොඩක් දරුණු භයානක කෙනෙක්. ගොඩක් ඔටෝබොට්ස්ලා සටනකදී මෙයාව දැක්කොත් අනිවාර්යයෙන්ම පහුබහපු අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙම හිතාගන්න පුළුවන් නැති මේ සවුන්ඩ් වේව් කියලා කියන්නේ කොච්චර දරුණු කෙනෙක්ද කියලා. රයිට්. ඊළඟට මෙයාට තිබුණු පවර්ස් හැබිලිටිස් ගැන කතා කළොත් සමහර ඔරිජින්ස් වලදී මෙයාට වීඩියෝ කැසට් එකක් විදියට, සැටලයිට් එකක් විදියට වගේම විවිධ වෙහිකල්ස් වලටත් විවිධ අවස්ථා වලදී ට්‍රාන්ස්ෆෝම් වීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමන්ටම කියලා තමන් තුළම කැසට් ට්‍රූප්ස් විශාල ප්‍රමාණයක් මෙයාට රඳවගෙන ඉඳීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඒ වගේම ගොඩක් බුද්ධිමත්, දක්ෂ උපායශීලී කෙනෙක්. සමහර අවස්ථාවලදී ෂොක් වේව් එක එකට එකතු වෙලා නව නෙපෙවුම් පවා මෙයා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යවකාශය තුළ පියාසර කරන්නත් මෙයාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම හැකින් සහ කොම්පියුටර්ස් ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් වලට මෙයා දක්ෂ වෙලා තියෙනවා. රයිට්. ඊළඟට මෙයාගේ වෙපන්ස් විදියට සොනික් කැනන්, ටර්බෝ පිස්ටල්ස් සහ ෂොට්ගන් වගේ විවිධ වෙපන්ස් මෙයා භාවිතා කරලා තියෙනවා. ඊළඟට මෙයා ඕල්ඩ් මෝඩ්ස් විදියට, එහෙම නැත්නම් වෙහිකල් මෝඩ්ස් විදියට ටැංක් එකක්, මර්සිඩිස් බෙන්ස් එකක් සහ සමහර ඔරිජින්ස් වලදී සයිබර්ටෝනියන් කාර් එකක් විදියටත් මෙයා ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙනවා. රයිට්. ඉතින් අද රිවියුගෙන් අපි මේ කතා කළේ මගේ චැනල් එකේ ගොඩක් කාලයක් ඉඳන් ගොඩක් දෙනා මගෙන් ඉල්ලපු ඩිසෙප්ටිකෝන් ටීම් එකේ හිටපු ගොඩක් භයානක කෙනා ගැන. එහෙම නැත්නම් ගොඩක් දරුණුම කෙනා ගැන. ඒ තමයි සවුන්ඩ් වේව්. ඉතින් අද රිවියුගෙන් මම මේ සවුන්ඩ් වේව්ට තියෙන ගොඩක් ප්‍රධාන විශේෂ ඔරිජින්ස් රාශියක්ම කතා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ රිවියුගෙන් මේ සවුන්ඩ් වේව් ගැන ලොකු අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ අද රිවියු එක ගැන සහ මේ සවුන්ඩ් වේව් ගැන ඔයාලා මොකද හිතන්නේ?
අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා මේ රිවියු එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි පහල description එකේ තියෙන විවිධ social media හරහා අපිව follow කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි පහල description එකේ Facebook group එකක link එකක් තියෙනවා. ඉතින් මේ Facebook group එකට සම්බන්ධ වෙලා ඔයාලට මේ Transformers ලා එහෙම නැත්නම් Marvel DC වේවා ඒ වගේම මේ සිනමාවට සම්බන්ධ මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් එකෝ ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න ඕන නම් post එකක් දාලා ඔයාලට ඔයාලගේ අදහස මේ group එක හරහා බෙදා ගැනීමේ හැකියාව දෙනවා. ඉතින් ඔයාලට ඒ group එකට join වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ review එකෙන් පස්සේ ඔයාලට ඊළඟට දැනගන්න ඕනේ කවුරු ගැනද. අනිවාර්යයෙන් ඒ ගැනත් පහලින් comment එකක් දාගෙන යන්න. Right. එහෙනම් අපි මේ වගේම තවත් review එකකින් මුණගැහෙමු. ඔයාලට සුබ දවසක්.